ඖෂධ අසාත්නිකතාවයක් හේතුවෙන් මිහින්තලේ ප්‍රදේශයේ දරුවන් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. සෙම සහ සෙම් ප්‍රතික්ෂාව රෝගවලට ලබා දුන් ඖෂධවලින් පසු මෙලෙස දරුවන් රෝගී වී ඇති බවයි වාර්තා වන්නේ. රෝගී වූ අවුරුදු 8ත් 12ත් අතර වයසේ පසු වන දරුවන් 13 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා. දරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය වීමත් සමග ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මිහින්තලේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් මෙම ඖෂධ ලබා දී තිබූ අතර දරුවන්ට බෙහෙත් වාර දෙකක් පමණ ලබා දීමෙන් අනතුරුවයි රෝග ලක්ෂණ මතුව තිබුණේ. දරුවන් රෝගී වීම හමුවේ එම ඖෂධ ලබා දීම තාවකාලිකව නතර කර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. බාහිර රෝගී අංශයෙන් නිකුත් කරපු ප්‍රෙග්නිසිලෝන් කියන ඖෂධයත් ඩොම්පෙරිඩෝන් කියන ඖෂධ කාණ්ඩ දෙක මත මේ කියන සංකූලතාවයන් වාර්තා වෙච්ච බව තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව තවත් ඖෂධ කීපයක්ම මෙම දරුවන්ට පහුගිය දවස්වල මිහින්තලේ රෝහලෙන් බාහිර රෝගියන්සෙන් ලබා දී බවත් මේ ඇතිලා තිබෙන තත්ත්වයන් ඖෂධ නිසා ඇතිවෙච්ච ප්‍රතික්‍රියා බවට මේවන විට සායනිකව තහවුරු වෙමින් පවතිනවා. මේ මිහින්තලේ රෝහලේදී බාහිර රෝගී අංශයෙන් රෝගීන්ට ලබා දීලා තිබෙන ඖෂධ ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත අර්ධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ ආයතනයක් මගින් නිෂ්පාදනය කරන බව වාර්තා වෙනවා. මේ රටේ නිෂ්පාදනය කරපු බෙහෙත්ද පිටරටින් ගෙනපු බෙහෙත්ද කවුද මේවට අනුමැතිය දීලා තියෙන්නේ? ඒ වගේම හදිසියේ මේ බෙහෙත් හේත් ගෙන්ද ලහිය කාටද ඇති උනේ? නිදා සෞඛ්‍ය අපිට විශ්වාස කරන්න බෑ. වෛද්‍යවරු විශ්වාස කරන්න පුළුවන්. නමුත් මේකට මුල් වෙන මහමොළකරුවෝ අපි දන්නේ නැහැ කවුද මේ පිටිපස්සේ ඉන්නේ කියලා. මිනිස්සු ජීවිත විනාශ කරන්න ඇවිල්ලා ඉන්නේ මේ පරමාණු වගේ. එහෙනම් මේ පරමාණු විෂනාශක ගෙනාවේ කවුද කියන එක තත්ත්ව පරීක්ෂාව බලලා රටේ ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා අපි මේ වෙලාවේදී ඉල්ලීමක් කරන්න කැමති වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.